කොළඹ දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තුවට 18 දෙනෙක් යවන්න පුළුවන්. ඉතින් මාලිමාවට කතිරයක් ගහනවා වගේම ඔබ 3 දෙනෙක්ට මනාපය දීලා 18 දෙනෙක් තමයි අපිට කොළඹ දිස්ත්‍රික්කේ නියෝජනයක වෙන්නේ පාර්ලිමේන්තුව තුල ඔබට තෝරගන්න පුළුවන් කවුද ඒ පිරිස කියලා. මම හිතන්නේ මේ වෙනකොට අපි ගැන ලක්ෂ්මන් සහෝදරයා තව බොරුවක් කියනවනේ අපි මනාප ගහන්න බෑ පක්ෂේනුයි තෝරන්නේ කියලා. ඒකත් විශාල බොරුවක් අපි අපේ මෙතන නැහැ නමුත් අපේ නම්බර අපි ප්‍රදර්ශනය කරනවා ඔබට පුළුවන් තෝරන්න ඔබේ මනාපය අනුව තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුත්තන් කවුද කියන එක තීරණය වෙන්න කරන්නේ ඔබ අපි වෙනසක් තියනවා හැබැයි අපි අතර පොරයක් නැහැ විය මස් කොට මස් දඩ මස් රස මොහේ ණයට සම්දඩයන් සොයා මිට අපි ගහගන්නේ නැත කො අපි මේක යන්නේ සාමූහික ගමනක් හැටියට කණ්ඩායමක් හැටියට අපි පාර්ලිමේන්තුවට තේරුණත් නැතත් අපි මේ වැඩේ වෙනුවෙන් ඉන්නවා අපි මේ වැඩේ කරනවා ඉතින් ඒ නිසා අපිට පැවරුණු කාර්යභාරය අපි පාර්ලිමේන්තුව තුල හෝ පිට හෝ අපිට ලැබෙන වගකීම අපි මේ මේ සමාජ මෙහෙවර වෙනුවෙන් මේ දේශපාලන පරිවර්තනය වෙනුවෙන් අපි කරනවා ඉතින් ඒ නිසා අපි අතර පොරයක් නැහැ නමුත් ඔබ තෝරන පිරිස තමයි පාර්ලිමේන්තුවට අපි යැවෙන්නේ ඉතින් අපි හිතනවා කොළඹ දිස්ත්‍රික්කයට අපි හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ සංකීර්ණ තැනක් නොවිසඳුණු ප්‍රශ්න රාශියක් තියෙනවා ආර්ථික අතින් විශාල දායකත්වයක් දක්වන දිස්ත්‍රික්කයක් වුණාට ඒ වගේම ප්‍රශ්න රාශියක් තියෙන දිස්ත්‍රික්කයක් ගම් වතුරක් තියෙනවා හොඳම පාසලක් තියෙනවා දුප්පත්ම පාසලුත් තියෙනවා පෝසත්ම කෝටිපතියක් ඉන්නවා එදා වේල කන්න බැරි මිනිහත් මේ දිස්ත්‍රික්කය තුලම ඉන්නවා වී හෙඩ් මාස්ටර් රොලෝ වේදනාකාරී හිසරදිය සෙනින් පරදායි එතකොට අර සංවර්ධනය තුල ඇති වෙන්න පුළුවන් අසමතුලිතතාවය එය තිරසාර සංවර්ධනයක් නොවනකොට සැලසුම් සහගත සංවර්ධනයක් සිද්ධ නොවනකොට වෙන්න පුළුවන් දේ මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුල අපිට හොඳට බලා ගන්න පුළුවන් ඉතින් ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන කොළඹ දිස්ත්‍රික්කයේ සංකීර්ණත්වය තේරුම් අරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ඒ විවිධත්වය තේරුම් අරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ සියලු දෙනාටම සියලු දෙනා නියෝජනය කරන සහ සියලු දෙනා වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අපි ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතින් ඒ නිසා අපි හිතනවා 14 වෙනිදා නොවැම්බර් මාසේ 14 වෙනිදා කියන්නේ මේ වෙනකොට විධායක අද ඇත්තටම තියෙන්නේ ටිකක් ඉතාමත්ම unusual තත්ත්වයක් අපේ රටේ මහජන නියෝජිතයන් ඉන්නේ 3 දෙනයි තුන් දෙනෙක්ගෙන් මොකක් අපිට පළාත් පාලනත් නැහැ පළාත් සභාවක් නැහැ පාර්ලිමේන්තුවත් විසිරුවලා ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ අපිට තියෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් පාර්ලිමේන්තු මැතිවරණය වෙනතෙන් මේ රට තුල ජනතාවට ලැබිය යුතු දේ ඒක පාලනය කරගෙන යන අන්තර්කාලීන ආණ්ඩුවක් අපිට තියෙන්නේ නමුත් ඔබත් අපත් සාකච්ඡා කරලා ඔබ අපෙන් බලාපොරොත්තු වෙච්ච සහ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල අපි ඔබට ඉදිරිපත් කරපු සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපි ප්‍රතිපත්ති හදාන්න ඕනේ එක් එක් ක්ෂේත්‍රයට ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නීති හදාන්න ඕනේ. ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් වෙන් කර ගන්න ඕනේ. මේ සඳහා තමයි අපිට පාර්ලිමේන්තු බලය අපිට අවශ්‍ය වෙන්නේ
අපිට බදු ප්‍රතිපත්තිය අපි කතා කරලා තියෙනවා වෙනස් කළ යුතුයි බදු ප්‍රතිපත්තිය ලිහිල් කර යුතුයි කියලා. ඒ සඳහා අපිට පාර්ලිමේන්තුව තුල අපිට බලයක් අවශ්‍යයි. අපේ අධ්‍යාපනය අපි හදා ගන්න ඕනේ අපේ නූතන සමාජයට ගැළපෙන විදියට. සියලු දෙනාට විශ්වාසයක් ඇති වෙන සෞඛ්‍ය පද්ධතියක් අවශ්‍යයි. ඒ සෞඛ්‍ය පද්ධතිය නියාමනය කරන්නත් සෞඛ්‍ය පද්ධතිය තුල සිදුවිය යුතු වෙනස්කම් කරන්නත් අපිට ප්‍රතිපත්ති හදාන්න ඕනේ. අපිට මුදල් වෙන් කරන්න ඕනේ. අපේ රජයේ ප්‍රමුඛතා හැටියට අපිට අයවැයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ අයවැය අධීක්ෂණයට යටත් වෙන්න ඕනේ. මේ සියල්ල සඳහා අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ශක්තිමත් පාර්ලිමේන්තුවක් කියන්නේ ඒකයි අපි ඔබ සියලු දෙනාගේ මේ ඉල්ලා සිටින්නේ. පාර්ලිමේන්තුවෙන් විය යුතු කාර්යභාරය කරන්න පුළුවන් අය එවන්. අපි රටක් හැටියට අපි මෙච්චර කාලයක් පාර්ලිමේන්තුව දිහා බලලා මොකද්ද කරේ? බැන්නා. දියවන්නව හොරගුලක් කියලා බැන්නා. අපි දියවන්නාව ඉන්න පාර්ලිමේන්තුව 225ටම හෙන ගහන්න ඕනේ කියලා විවිධ කතා කිව්වා. නමුත් ඒ 225 යැව්වෙත් ඔබමයි. නේ? ඒ 225 තේරුවෙත් මේ රටේ ජනතාවමයි. එහෙමනම් අපි පාර්ලිමේන්තුවෙන් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් වැඩ කරන පාර්ලිමේන්තුවක් අපිට අවශ්‍ය නම් ඒ බලය තියෙන්නේ ඔබට. ප්‍රතිපත්ති හදන තැනට ප්‍රතිපත්ති ගරුක අය ඉන්න ඕනේ. නීති හදන තැන නීතියට ගරු කරන අය ඉන්න ඕනේ. මුදල් පාලනයක් තියෙන තැනක හොරුන් යවල හරියන්නේ නැහැ. ඉතින් එවැනි අය නොවන ලයිස්තුවක් අපේ ලයිස්තුව තුළ ඉන්නේ. ප්‍රතිපත්ති ගරුක නීතියට අවනත හොරකම් කරන්නේ නැති ලයිස්තුවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබ අපේ කණ්ඩායමෙන් බහුතරයක් මේ පාර පාර්ලිමේන්තුවට එවයි කියලා. ඒ වගේම තමයි අපි සැලැස්මක් අනුව වැඩ කරන්නේ, ප්‍රතිපත්තියක් අනුව වැඩ කරන්නේ. අපි ඔබ අපට බාර දීලා තියෙන මේ වගකීම අපි සුළුපටුසේ සලකන්නේ. ඒ බර අපිට දැනෙනවා. ඔබ අපිව පත් කරේ මේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන්, මේ පවතින ක්‍රමය ඒ විදියට ඇදගෙන යන්න නෙවෙයි, වෙනසක් වෙනුවෙන්. එහෙමනම් ඒ වගකීම අපි ඉතාමත්ම බරපතල ලෙස බාර ගන්නවා. මේක අපිට මාධ්‍ය සංදර්ශනයක් නෙවෙයි, මේක අපිට විහිළුවක් නෙවෙයි, මේක අපිට ආභරණයක් නෙවෙයි, මේක අපි ඉතාමත්ම බැරෑරුම් ලෙස බාර ගන්න වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි අපි ඔබට ඉදිරිපත් කළ දේ. දැන් අපිට උපදෙස් දෙන්න එක එක්කෙනා ඉදිරිපත් වුණාට මම හිතන්නේ ඒගොල්ලොන්ගේ ඉතිහාසය දිහා බැලුවම අපිට හිතන්න වෙනවා ඔවුන් දෙන උපදෙස් අපි මොකටද පිළිපදින්නේ කියලා. හොරු අපෙන් අහනවා ඇයි අපිව හිරේ දාන්නේ නැත්තේ කියලා. ඉතින් අපිට ඒ හොරුන්ට කියන්න තියෙන්නේ කලබල වෙන්න එපා, නීතිය ක්‍රියාත්මක වෙයි. අපි මේ මාධ්‍ය ඉස්සරහට ගෙනල්ලා මොනවත් නිකං ෂෝදාන්නේ. නීතිය ක්‍රියාත්මක වුණාම අදාළ විදියට අදාළ තැනට ආයි හරි දඬුවම ලැබෙන විදියට ඔගොල්ලෝ හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න, කලබල වෙන්න එපා. නේ? මේ ඉන්න කාලේ ඉන්න. නමුත් නීතිය ළඟදිම ක්‍රියාත්මක වෙනවා. නීතිය මේ පාර ක්‍රියාත්මක වෙනකොට නේද වටකල සහෝදරයා අර අත්සන් හරියට එන්නේ නැති විදියට වාක්‍යයක් නැතුව එහෙම වෙන්නේ නැහැ. මොකද මේ පාර නීතිය ක්‍රියාත්මක කරන අයට අනිසි විදියට දේශපාලන බලපෑමක් එන්නේ නැහැ. අරයව බේරන්නයි මෙයාව මෙහෙම වෙන්නයි කියලා බලපෑමක් එන්නේ නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක කරන අයට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා කවුරුවත් කලබල වෙන්න ඕනේ නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක වෙයි. හොරු අල්ලනවා. ඒ නිසා හොරු කලබල වෙන්න ඕනේ නැහැ. අපිව මේ හිරේ දාන කියලා ඉල්ලන්න ඕනේ නැහැ. ඒක සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි කවුරුවත් මෙතන හිතන්නේ අපි සියල්ලම දන්නවා. අපි සියල්ලම දන්න නිසා අපි සියල්ලම කළ යුතුයි කියලා එහෙම අපි බලය පිළිබඳ උමතු වෙලා නැහැ. අපි නිලධාරීන් එක්කත් වැඩ කරනවා. අපිට අවශ්‍ය පුද්ගලයන් මත
යැපෙන සිස්ටම් එකක් වෙනුවට හරියට වැඩ කරන සිස්ටම් එකක්. ඒ කියන්නේ පුද්ගලයෝ නෙවෙයි වැදගත් විය යුත්තේ සිස්ටම් එක. කවුරු හිටියත් නැතත් සිස්ටම් එක වැඩ කරන්න ඕනේ. ඒකට ඒ ක්‍රමවේද හදාන්න තමයි අපි මැදිහත් වෙන්නේ. ඒකට අපි නිලධාරීන් එක්කත් වැඩ කරනවා. නිලධාරීන් එක්කත් ඒගොල්ලෝගේ යෝජනා වලටත් අපි ඇහුම්කන් දෙනවා. ව්‍යවස්ථාවක් තියෙන්නේ අපිට තෝරගත්ත තෝරගෙන ක්‍රියාත්මක කරන්න හෝ අපේ වාසියට හරවගෙන ඒක ක්‍රියාත්මක අර්ථකථනක දෙන්න නෙවෙයි. ව්‍යවස්ථාවක් තුල ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු වෙන විදියට ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න තමයි අපි බැඳිලා ඉන්නේ. එතකොට ව්‍යවස්ථාව තුල අපි දකින විදියට වැදගත්ම දේ ජනතා පරමාධිපත්‍ය. එතකොට ජනතා පරමාධිපත්‍ය රැක ගන්නවා කියන්නේ ජනතාවත් සහභාගී වෙන ජනතාවටත් බලයක් තියෙන ආණ්ඩුවක් ගොඩනැගීම. ඉතින් ඒ නිසා අපිට වැදගත් වෙන්නේ මේ රටේ ජනතාව අපිට සංවාදයේ තියෙන්නේ ඔබත් සමග ඔබට අපිව ප්‍රශ්න කරන්න පුළුවන් ඔබට අප උත්තර දෙන්නත් බැඳිලා ඉන්නවා. ඉතින් අපි සංවාදයේ කරන්නේ ඔබත් එක්ක මිසක් ඔබ ප්‍රතික්ෂේප කරපු ඔබ එළවලා දාපු අයගේ ප්‍රශ්න වලට නම් අපි උත්තර දෙන්න බැඳිලා නැහැ කියන එකත් මතක් කරමින් 14 වෙනිදා නොවැම්බර් මාසේ 14 වෙනිදා ඔබ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දුන්න තීරණේ වගේම ජයග්‍රාහී තීන්දුවක් ජයග්‍රාහී තීරණයක් දෙන්න කියන ඉල්ලීම කරමින් මම සංවාදයට ඉඳ තියලා මම නතර වෙන්නම්.